ජීවිතේ හොඳම දේවල් ළඟා කරගන්න නම් අපිට මහන්සි වෙන්න වෙනවා, කැප වෙන්න වෙනවා, ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. එහෙම වුණොත් තමයි සාර්ථක ජීවිතයක්, සාර්ථක නිර්මාණයක් බිහි කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එවැනි සාර්ථක නිර්මාණයක් පිළිබඳව අපි අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන අපේ අවසාන කාල වේලාවේ. විශේෂයෙන්ම අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශේෂ සිනමාපටය පිළිබඳව. ශේෂ සිනමාපටය පසුගිය දවසක කාන්ස් ලෝක සිනමා උළෙලේදී හොඳම නර්තනමය සිනමාපටයේ විදිහට සම්මානයට පාත්‍ර වුණා. ඒක අපිට ලොකු ගෞරවයක්, ආඩම්බරයක්. ඒ වගේම තමයි බදාදා නුගසෙවන ගැන අපි කතා කරද්දී විශේෂයෙන්ම අද බදාදා නුගසෙවනටත් අපිට හරිම සවිශේෂී දවසක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මේ ශේෂ සිනමාපටය පිළිබඳව අපි කතා කරන්න ඉඩකඩ වෙන් කිරීම නිසාවෙන්. අපි මේ සිනමාපටයේ පුංචි කොටසක් ඔබට නරඹන්න අවස්ථාව වෙන් කරගන්නවා. ඔබේ දැක්කේ ශේෂ සිනමාපටයේ පූර්ව ප්‍රචාරණ පටය. ඉතින් ඇත්තටම ශේෂ චිත්‍රපටය ගැන අපි කතා කරන්න, අපේ මේ කාල වේලාව වෙන් කරන්න අපේ මැදිරියට විශේෂ කිහිප දෙනෙක්ම පැමිණිලා ඉන්නවා. විශේෂයෙන්ම අපි මුලින්ම අඳුරගනිමු අපිත් එක්ක දෙකතලා ඉන්නවා මේ සිනමාපටය ඔබට, මේ නිර්මාණය ඔබට දායක කරන්න මහන්සි වෙච්ච ඒ අධ්‍යක්ෂකවරයා ඉස්සුරු ගුණතිලක. අයිබන් ඔබට. ඒ වගේම තමයි අපේ අපිට හරිම පුරුදු, නිරන්තරයෙන්ම බදාදා නුගසෙවනත් එක්ක එකතු වෙන අපේ රටේ දක්ෂ ප්‍රවීණ නර්තන ආචාර්ය තුමන්න අපි ආදරෙන් පිළිගන්නවා, චන්දන වික්‍රමසිංහ මහත්මයා. අයිබන් ඔබතුමන්ට. අයිබෝ වේවා. ඒ වගේම තමයි අපි ඔබ ගොඩක් ආදරය කරන තවත් දක්ෂ රංගන ශිල්පිනියක් ඇය උමාලි තිලකරත්න. ඔබටත් සුබදසනක් අයිබන්. සුබදසනක් අයිබෝ වේවා. මං හිතනවා මුලින්ම ඉසුරුගෙන්ම කතාව පටන් ගත්තොත් හොඳයි කියලා. ඉසුරු ගුණතිලකගේ කුළුඳුල් නිර්මාණයක් විදිහට තමයි ශේෂ මේ විදිහට ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්න සූදානම් වෙලා තියෙන්නේ. ශේෂ සිනමාපටය ගැන කතා කරද්දී ඇයි මේ වගේ නිර්මාණයක් කරන්න ඔබට හිතුනේ කියලා මං කැමතියි මුලින්ම දැනගන්න. ඔව්, ඇත්තටම මම දැන් ලංකාව ගිහලා ටික කාලයක් ජීවත් වෙන රටක. ඉතින් එතකොට කියන්නේ මගේ ස්ටඩිස් වලින් පස්සේ මට හිතෙනවා මම දෙයක් කරන්න ඕනේ නිර්මාණයක්, කියන්නේ ශ්‍රී ලංකන් ෆිල්ම් එකක්. එතනදී මම කාලයක් තිස්සේ කල්පනා කරන මොන වගේ දෙයක්ද පාවිච්චි කරන්න කියලා, කියන්නේ මේකේ ප්ලොට් එක විදිහට. ඉතින් එහෙම ඉදී තමයි මම අවස්ථා කිහිපයකදී දකිනවා මේ අපේ රටේ සාම්ප්‍රදායික නර්තනය වෙන රටකදී ඒ තෙන්ට ලැබෙන තැන, කියන්නේ විදේශිකයන් විදිහට ඒ රටවල මිනිස්සු මේක දළඳ ගන්න විදිය සහ එතකොට අපි එක ඉදිරිපත් කිරීමක් කරපුවාම එන් රටට ලැබෙන දේ ගැන ලොකු ඒ ලැබෙන දේ ගැන මම දකිනා ටික කාලයක් ඇතුළත. ඉතින් මම හිතනවා ෆිල්ම් එකක් කරනවා නම් මොකද ලංකාවේ ඩාන්සින් කියන දේ ඒ කියන්නේ හොඳට රැකගෙන යන පිරිසක් ඉන්නවා වගේම සහ අනිත් පැත්තට යන පිරිසකුත් ඉන්න නිසා මම හිතනවා ඉතින් අර මේ දෙකම මූලික කරගෙන තමයි මේ ශේෂ කියන එක හැදෙන්නේ. දැන් අර මේකේ නමේම තියෙනවා ශේෂ කියලා, කියන්නේ අර අවශේෂ වීගෙන යන කලාවක් රැකගන්න තමයි අපි මේ ෆිල්ම් එක කරන්නේ. එතකොට මේ චිත්‍රපටය කරද්දී ඔබට තිබ මූලික අභියෝග මොනවද? ප්‍රධානම අභියෝගය තමයි මොකද මම ලංකාවේ ජීවත් වෙච්ච නැති එක. ඉතින් මම ලංකාවේ නැති නිසා මට ඒක කෝඩිනේට් කරගන්න ලොකු මහන්සියක් ගන්න වුණා. අනිත් දේ තමයි මම නර්තනය හදාරපු කෙනෙක් නෙමෙයි. එතකොට මට ඒ වගේම මගේ ස්ක්‍රිප්ට් එක කරේ සමන්ත කුමාරගමගේ, සමන්තයවත් මතක් කරන්න ඕනේ. සමන්තයත් එහෙම නර්තනය ගැන හැදෑරීමක් කරපු කෙනෙක් නෙමෙයි. ඉතින් අපි දෙන්නටම ලොකු කාලයක් ඒකට යොදවන්න වුණා. මේක ගැන පොඩි රිසර්ච් එකක් කරලා ඩාන්සින් කියන්නේ මොකක්ද කියලා හොයාගෙන ඊට පස්සේ අපි මේක අපේ චන්දන අයියට මාලේ කර දුන්නට පස්සේ තමයි අපි රයි බඳු සර්ත් හම්බෙලා එයාගේ උපදෙසුත් එක්ක සහ චන්දනගේ උපදෙසුත් එක්ක මේක අර අපේ තිබ අඩුපාඩුත් හදාගෙන අර මේ මුලින්ම මේ ස්ක්‍රිප්ට් එකට
ලොකු ට්‍රීට්මන්ටක් කරන්න උනා මේ වැඩේ පටන් ගන්න කලින් ඉතින් හමුම අභියෝග ටිකක් තමයි අපිට මුල් කාලේදී තිබ්බේ. ඉතින් ෂූට් එක කරගෙනදී තව අභියෝග රසක් ආවා. චන්දන වික්‍රමසිංහ සර් ගැන ඉතින් අපිට ඇත්තටම මේහෙම මෙහෙම මෙහෙම කියලා කතා කරන්න තරම් දෙයක් නෑ. මොකද ඒ තරමටම මේ වෙනකොට රට ලෝකය බොහොම හොඳින් දන්න ආදරය කරන චරිතයක් ඔබ. මොකද හිතෙන්නේ ශේෂ ගැන? ඇත්තටම දැන් අර හොඳ කතන්දරයක්. දැන් ලෝකෙ පුරා අපි යනකොට අපේ නර්තන කණ්ඩායමක් යනදී ලංකාවේ සාම්ප්‍රදායික නර්තනයට සහ එදා අද නිර්මාණාත්මක නර්තනයට ලොකු තැනක් වේදිකාවක් නැත්නම් අලුත් ප්ලැට්ෆෝම් එකක් හැදිලා තියෙනවා ලෝකේ අපේ නර්තන කලාවට. හැබැයි මේ නර්තන කලාවේ නියවෙලා ඉන්න කට්ටිය එදා සිට අද දක්වා නියවෙලා ඉන්න මේ වෘත්තිය තුළ වැඩ කරන අයගේ කතන්දරය අත්‍තරම දැනගෙන හිටියේ නෑනේ. මොනතරම් දුක් විඳිනවද, මොනතරම් මහන්සි වෙනවද මේ තැනකට එන්න. ඔබ කලින් දවසක අපිත් එක්ක සම්බන්ධ වුණාම ඔබ ගැනත් අපිට කියලා දුන්නා. කියලා දුන්නා. අනිත් ඒ නිසා මේ කතාව තුළ මේ ශේෂ කියන කතන්දරය තුළ තියෙන්නේ එවැනි වූ පාරම්පරික නර්තන ශිල්පියෙකුගේ අනුවේදනීය ලස්සන කතාවක්. ඉතින් මේක මට හම්බුනාම මම ඇත්තටම බය වුණා. ඒ කියන්නේ බය වෙන්නේ නම් ඇත්තටම ඉතින් රඟපාන වෙනවනේ. ලෝකේ අමාරුම වැඩේ රඟපාන එක මං හිතන්නේ. ලේසිම වැඩේ නටන එක කියලා මම හිතාගෙන තියෙනවා. ඇත්තටම රඟපානවා කියන එක හරි අමාරු වැඩක්. මේ සුහසක් රංගන ශිල්පින් මොනතරම් වෙහෙසක් දරනවද මේකට කියන එක දැනුනේ මේකේ ප්‍රධාන චරිතය හම්බුනම. අනික ඉසුරු මට මේක දුන්නාම මේකේ නටන්න ඕන. ඒතර මගේ තාලේ වෙනස්, මගේ හැඩේ වෙනස්, මට තියෙන ස්ටයිලිෂ් කැන්ඩියන්. අපි දැන් කරන්නේ ප්‍රවෘත්ති තුළ අපි හරි ස්ටයිල් කරපු කැන්ඩියන් එකක් නටන්න. මේකේ තියෙන පාරම්පරික හැඩතල. ඉතින් ඒ නිසා හොඳම කෙනා රවි බන්දු සර්ට කතා කරලා ආරාධනා කරා මේ නර්තන අධ්‍යක්ෂණය කරන්න. ඒතකොට මෙහෙම අත ගන්න එක මෙහෙම අත ගන්න ඕන, මෙහෙම බලන්න ඕන, මෙහෙම අත ආලම්පට ගහන්න ඕන. නේ? හරි ලේසි නෑ. අපි කියනකොට ඔහොම කරන්නේ. අපි හැඩේ නටන්න ඕනේ, මෙතන නටන්න වෙන දන්නේ. එහෙම බෑ. ඒ නිසා හරිම අමාරුනා සහ ස්ක්‍රිප්ට් එක තුළ මේක තුළ ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේක මගේ පළවෙනි අත්දැකීම ප්‍රධාන චරිතය කරපු අමාරුම වැඩේ. ලේසි උනේ නැහැ. ඉසුරුකේ තියෙන ඉසුරු මට වඩා තරුණ, කියන්නේ තරුණ වී කෙනෙක් වුණත් ඔහුගෙන් උපදෙස් ගන්න ඕන. මම ඔහු යටතේ වැඩ කරන්න ඕන. මට ටිකක් කාගෙවත් යටතේ වැඩ කරන්න හරි අමාරුයි. හැබැයි මම බොහොම අනුගත වුණා. බොහොම අහිංසක වුණා මේ වැඩේ තුළ. මොකද අහිංසක චරිතයක්. මං සාමාන්‍ය චන්දන වික්‍රමසිංහ ගලවලා මන්දර චිත්‍රපටිය බැලුවට පස්සේ මට පුදුම හිතුණා මම කොහොමද මේ කරේ කියලා. ඒකට උදව් කරා ගොඩක් අය. ඉසුරු රවි බන්දු සර්නේ නැටුමින් හැඩ නැටුම් වලින් වෙන හැඩයකට ගත්තා. සහ මගේ දෙපැත්තෙන් හිටියා රඟපාන කට්ටිය. අපේ මල්කාන්ත ජයසිංහ සහෝදරි, උමාලි තිලකරත්න දියණිය, මම හැමදාම කියන්නේ දුව කියලා උමාලි තිලකරත්න, රංගන ශිල්පිනියක් මං දුවෙක් වගේ හැමදාම සලකන, ඒ වගේම නලින් ප්‍රදීප් බොඩුවෙල, ඔය තිදෙනා ඇතුළු අපේ ස්ක්‍රිප්ට් එකේ කරපු සමන්ත, මේ සියලු දෙනාම මේ චරිතය ගොඩනගා ගන්න මට උදව් කරා. මොකද මේ සියලු දෙනාම සිනමාව තුළ සහ ටෙලිනාට්‍ය තුළ ප්‍රවීණය. මම චූටි එක්කෙනෙක් විතරයි. ඒ නිසා උමාලිගෙත් උපදෙස් හම්බෙනවා. කවුද අපේ ඉසුරු උපදෙස් දෙනකොට සමහරට උමාලිගෙන් දැන් සීන් සැරවට අපි දෙන හිනා වුණා. සමහර ඒවා උමාලිත් මට කියලා දෙනවා නෑ. අපි එහෙම ගන්න ඕන, එහෙම උදව් ගන්න ඕන, එහෙම ගත්තා මේ කර්තේ ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඉතින් ප්‍රේක්ෂකයෝ බලයි මට තියෙන සතුට. සාමාන්‍ය චිත්‍රපටියක් බැලුවාම මට මතකයි කපිකුෂි කපිගම් වගේ චිත්‍රපටියක් බැලුවාම අපි සමහර තැන්වල හඳනවා. මට එහෙම අඳින තැන් තුනක් තියුණා මේ චිත්‍රපටිය එඩිට් කරලා එනකොට. ඉතින් ඒක මං හිතනවා හරි සතුටෙන් මේ සමස්ත සිනමා කෘතිය තුළ. ඉසුරුගේ පළවෙනි වැඩේ, මගෙත් ප්‍රධාන චරිතයේ පළවෙනි වැඩේ, උමාලිගේ මං හිතන්නේ ගොඩාක් වැඩවලින් එකක්, අනිත් කට්ටියෙත් එකක්. උමාලිලා ගොඩාක් වැඩ කරපුයි සිනමා තුළ. චිත්‍රපටිය වල නර්තන අධ්‍යක්ෂණය කරාද මම වැඩ කරපු 38 වෙනි චිත්‍රපටිය. ඒකේ රඟපෑවා. අලුත් අත්දැකීමක්. ඒ අත්දැකීම විඳ ගන්න චිත්‍රපටිය ආපු දවසක බලමු. නැටුම් ශාස්ත්‍රීන් ගොඩක් අර වටනවා මේක බැලුවොත්. මම හැමදාම කියනවා වගේ කලාතුරන ඉගෙන ගන්න ගුරුවරු නැට්ටුව මේක බලන්න ඕන. කොහොමද මේ නැට්ටුවෙක් මෙච්චර මහන්සි වෙන්නේ? මොකද තමයි මගේ කතාව. උමාලි දැන් අර සර් කිව්ව වගේ ගොඩාක් වැඩ කරපු කෙනෙක්නේ. මේ චරිතය ගැන මොකද හිතෙන්නේ? මොන වගේ අත්දැකීමක්ද? ගොඩක්ම වැඩ කරන කෙනෙකුත් නෙවෙයි මම. ගොඩක් තෝරා බේරාගෙන වැඩ කරපු කෙනෙක්. වැඩ වෙනස් විදිහේ දේවල් අනිවාර්යයෙන්ම. ටෙලිනාට්‍ය වලට වඩා සිනමාවේ නම් මට ඇත්තටම මේ ජපානයේ තමයි ප්‍රධාන භූමිකාවක් කරන චිත්‍රපටයක් විශේෂයෙන්ම ලැබිලා තියෙන්නේ. නමුත් මෙහි මං හිතන්නේ මං ප්‍රධාන චරිතයක් කරන පළවෙනි වතාවද මන්දා. ඔව් දන්නේ ඒක. මං එහෙම ඉතින් මේ ප්‍රධාන එහෙම නැහැ කියලා බලන්නේ නැහැ. මගේ මේ
මට චරිතය කෝච්චර දුරට මට ඒක ගැඹුරක් තියෙනවා දෙක ගොඩනගන්න පුළුවන්ද බැරිද මට ඒකට සාධාරණ කරන්න පුළුවන්ද බැරිද කියන එක බලලා තමයි මම චරිතයක් තෝරගන්නේ. කොහොම හරි මේ නිර්මාණයට මම දායක වෙන්න පුළුවන් වුණත් බැරි වුණත් මම ඉසුරු මට කතා කරාම මම හිතුවා මේ මම අනිවාර්යෙන්ම මේකට මට පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා කියලා. ඒකට හේතුව නර්තනය කියන්නේත් මගේ ජීවිතයට අතිශයින් සමීප වෙච්ච කලාවක් සහ විෂයක්. ඒ හරහාම තමයි මම කලාව අඳුනගන්නේ. ප්‍රාසංගිකත්වය හෝ තාලය විනය එකට එකතු වෙලා වැඩ කටයුත්තක් කරන එක ගුරුගෝල සම්බන්ධතාවයන් ගරු කෙනෙක්ට ගරු කරන විදිහ පිළිවෙල මේ හැම දෙයක්ම මම ඉගෙන ගන්නේ නර්තනය හරහා. මගේ ගුරු විෂමිස්සත් මම මතක් කරනවා හැමදාම කියනවා එක. ඒ හේතුව ඒත් තියෙන ගෞරවය. ඒ ශිල්පයට තියෙන ගෞරවය. ඒක මේ නිර්මාණය හරහා මේ ගොඩක් ඉදිරිපත් වෙනවා අපේ හිතේ තියෙන දේ. ඒකෙ හින්දා මම දෙසුරු කාල කතා කරයි. මම මේකේ සරලගේ චරිතය රඟපාත් නැතත් මම මේකට උදව් කරනවා කියන තැන හිටියා. මේ ඉතින් කොමන අන්තිම දැන් කරා සහ මම චිත්‍රපටි බැලුවයින් පස්සේ පළවෙනිටම මේ කතා කරන වැඩසටහන මේ මීට කලින් සම්බන්ධ වෙලා තියෙන වැඩසටහන් වලට. නමුත් අතරම කියන්න ඕනේ ඉසුරුයි චින්තක තමයි කැමරා අධ්‍යක්ෂණින් හිටියේ. එතකොට හරිත තමයි මේකේ මේ සංස්කරණයයි කලග්‍රීඩිනුත් නැහැ ආනන්දයි මේ ඒ මේ තුන්දෙනාගේ මේ එකමුතුව තිබ්බේ නැත්තම් මං හිතන්නේ නැහැ මේක නිර්මාණය මේගොල්ලන්ට ආපු අභියෝග හැටියට මේ නිර්මාණය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙ කියලා. තරුණ තුන්දෙනෙක් තමන්ගේ දක්ෂතාවයන් උපරිම එකතු කරලා සහ තව හිටියා මං හිතන්නේ මේගොල්ලන්ගේ යාළුව දෙතුන් දෙනෙක් විශාල පිරිසක් හිටියා මං නම් වශයෙන් හැමෝම සඳහන් කරන්නේ. නමුත් මේගොල්ලන් ඒ කරලා තියෙන වැඩේ ගැන මට ඇත්තටම සතුටුයි. තිබිච්ච සීමිත කාල සීමාවෙන් ඉසුරු කියපු ඉස්සෙල්ලා තිබ්බට අභියෝගත් ඔක්කොම ජයගෙන සහ මේ කණ්ඩායම ඇත්තටම අපේ කියන හැඟීමෙන් වැඩ කළා කියලා මට හිතෙනවා. ඒකට මේ කතා තේමාව ලොකු පිටුවහලක් වුණා කියලත් මට හිතෙනවා. දැන් ඉසුරු මෑත කාලේදී ගත්තොත් එහෙම චිත්‍රපටයක් කරන එක අධ්‍යක්ෂකවරයෙක් සමහරකලාට හිතන්නේ නැති තරම්. ඒ කියන්නේ චිත්‍රපටයක් කරන එක කරන්නේ කොහොමද? ඒ වෙනුවෙන් වැය වෙන මුදල් ප්‍රමාණය, එතකොට මේ චිත්‍රපටයක් කරාට පස්සේ මේක කොහොමද ප්‍රචාරය කරගන්නේ? මේ වගේ ප්‍රශ්න රාශියකට අධ්‍යක්ෂකවරයෙක් මුහුණ දෙන කාලවකවානුවක් තමයි මේ අපි ගෙවන්නේ. එතකොට ඉසුරුන්ට එහෙම අභියෝගයක් තිබෙන්නේ නැද්ද? එහෙම දෙයක් දැනුනේ නැද්ද? මම මේ කරන දේ හරිද? මේක කරොත් මට මොන වගේ දෙයකට මුහුණ දෙන්න වෙයිද? මෙහෙම දේවල් ඔළුවට ආවේ නැද්ද මේක? මේ නිර්මාණයේ අදහස ඔළුවට එනකොට. ඔව් තිබ්බ හැම දේවල් අර අපේ ෆිල්ම් එකේ තියෙන ඩයලොග් එක වගේම ලින්ක් කටින් ගොඩට ගිහිලා බලන්න ඕනේ ඉතින් මොකද්ද වෙන්නේ කියලා. ලින්ක් කටින් ගොඩට ගිහිලා බලන්න ඕනේ. තිබ්බයි අභියෝගේ මට තිබ්බ ඒ විදිහටම. ඒ වගේම කියන්නේ මම වෙන රටක ඉගෙන ගන්න එකත් එක්ක සහ මගේ ඩිග්‍රී එකෙන් පස්සේ මම එහෙ කරපු වැඩත් එක්ක මට ප්‍රොඩියුසර්ස්ලා ආවා කියන්නේ ඒ රටවල් වලදී. නමුත් මම මුලදිම බය වෙච්ච දේ තමයි මම දන්නේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක කොහොමද යන්නේ කියලා. ඒ කියන්නේ මම ලංකාවේ ටික කාලයක් වැඩ කරාට මට කියන්නේ ලංකාව ඇතුළත ෆිල්ම් එකක් කරලා ෆිල්ම් එක කෙනෙක් විදිහට මේක එළියට ගන්න කොහොමද කියලා ලොකු අයිඩියාවක් තිබ්බේ නැහැ. ඉතින් එතනදී මට ප්‍රොඩියුසර්ස්ලා නිෂ්පාදකවරු හම්බුණත් මම හිතුවා නෑ මට බෑ අනුන්ගේ සල්ලි අරගෙන වැඩක් කරලා අවුරුදු 10 15 බලන් ඉඳලා. එතකොට මොකද මම හැම වෙලම කියන දේ තමයි මොකද ප්‍රොඩියුසර් කෙනෙක් කියන්නේ බිස්නස්මන් කෙනෙක්. යා ඉන්වෙස්ට් කරනදී අපි ඒක අපේට දෙන්න ඕනේ. ඒක කරන්න බැරි නම් එතනදී ඩිරෙක්ටර් විදිහට ඒ කියන්නේ මමත් ෆේල්. ඉතින් ඒකයි මම කරන්නේ මමම සල්ලි ටිකක් හොයාගෙන මමම මේක ප්‍රොඩියුස් කරලා ඩිරෙක්ට් කරන්නේ. එතකොට මම දන්නා මේක එක්ක හරියයි එක්ක වරදී. ඉතින් වරදුනක් මට හරි ගියත් මට කියලා ඔව් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් ගන්නවා කියන එකත් ඊටම මේ සුවිශේෂී කියලා මම හිතනවා. ඒක විශේෂයෙන් අතනම කියන්න ඕන උමාලි නේද? දැන් අපි ෆීල්ඩ් එකේ වැඩ කරනවානේ ගොඩක්. මේ 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 තරුණ පිරිමි ළමයි සෙට් එකක් එකතු වෙලා වැඩ කරපු වෙලේනේ. ඔව් හරිම හරි වටනවා ඒක. කියන්නේ ඉසුරු ප්‍රමුඛ කරගෙන තරුණයෝ රසක් මේකෙන් ගොඩ එන්නර ලින්කටින් ගොඩ එන්නානේ. මේකට අපිට පුළුවන් සහයෝගය අපි දුන්නා ඉතින්. ඒ කියන්නේ හුඟක් වෙලාවට දැන් තරුණ ඒ කිව්වහම හුඟක් අය හිතනවා ඒගොල්ලන්ට මේ අත්දැකීම් නැති නිසාත්
තරුණකමත් එක්ක තියෙන මොකක්ද ඒකට කියන්නේ ජවය නිකාර මුරණ්ඩු ගති ඒවත් එක්ක ඒගොල්ලන් කලබලකාරී වෙන්න පුළන්නේ මොකක් හරි අභියෝග නෑ එහෙම නෙවෙයි ඒගොල්ලන් හික්මීමක් තිබුණා ඒගොල්ලන් ඒව වෙන අයට පිට අයට පෙන්වුවේ නෑ ඒ පැත්තකට වෙලා තම තමන් ඇතුලේ ප්‍රශ්න විසඳගෙන තමයි මේව අපිට බර යොදන්න අදාන්න දෙන්නාවේ නැහැ ඒකයි සහමට මේ මේක තාක්ෂණික පැත්ත ගැන කතා කරන තම අමතර කාරණයක් හැටියට මේ ගායත්‍රී කේමදාස තමයි මේකේ සංගීතය කරලා තියෙන්නේ ඒකෙත් ඒකිනුත් ලොකු ආලෝකයක් එකතු වෙලා තියෙනවා කියලා මම හරි 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 සමහර තැන් තිබුණා ඒ කියන්නේ මම ගොඩක් වෙලාට රවි බන්දු සර් ගියර දෙන අපනකොට කේමදාස මාස්ටර්ගේ රෝමියෝ ජුලියට් එකේ සාම්බැලේකේ මම නටලා තියෙනවා රවි සර්ගේ අධ්‍යක්ෂණය ඉවන් නර්තන ඉවන් සංගීත අධ්‍යක්ෂණය කරේ කේමදාස ෂූරි අපි තරුණ කාලේ රවි සර් ගියරතේ එතකොට දැන් ගායත්‍රිගේ මේ වැඩේට අපි සම්බන්ධ වෙන්නේ පළවෙනි වතාවට සමහර සීන්ස් වල යොදලා තිබිච්ච සංගීතය ඒවා නිකන් අපට ඇඟට දැනනවානේ ඇඟට දැනනවා සමහර මට මතක එක්සරා සීන් එකේ පාවිච්චි කරලා තියෙන බෙර හඬව නිකන් බෙර හඬ වෙන්න ඕනේ ටං ටං ඒවා හරියට ඇඟට දැනනවා ඉතින් මෙහෙමයි මේක අලුත් වැඩක් ලස්සන වැඩක් මම අපිත් එක්ක කීප දෙනෙක් ගියා චිත්‍රපටිය බැලුවා සාමාන්‍ය ප්‍රේක්ෂක විදිහට ඒගොල්ලෝ බොහොම ආස හිතුණා චිත්‍රපටි දැක්කම තේ අමුතු අත්දැකීම අමුතු විදිහට සහ ඒකේ වර මේ අපින් විය කියලා ගිහින් තින ලාංකේය සිනමා සුවඳක් නිකන් ආයි හමාගෙන එනවද වගේ එකක් සාමාන්‍ය හැඟුනේ අසන අදහසක් දුන්නේ අපේ කල්චරල් හෙරිටේජ් එක ඒ මොකද අපි අපේ අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා කියන එකකින් අපි තාමත් හරිම දුරස්නේ හරිම දුරස් අදටත් අපි ගිහිල්ලා බලන්න කැමති චිත්‍රපටයේ ඔක්කොම අර ඉන්දියානු හරි ඒ ආභාෂය ඒව තමයි තියෙන්නේ ඒක මම ප්‍රේක්ෂකයාට දොස් කියනවා නෙවෙයි නමුත් අපි හැදිලා තියෙන විදිහ ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට අවශ්‍ය දේ මේ වෙනකොටත් මේ ප්‍රේක්ෂකට ලැබිලා නැති ප්‍රශ්නයක් නෑ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය දේ තමයි ඒගොල්ලන් හොයලා ගිහිල්ලා බලන ඇත්තේ තම තමන්ට හැබැයි ඒගොල්ලන් අපි හුරු කරලා තියෙනවද අපේ දේ මොකද්ද කියන එක අඳුන ගන්න කියන තැන තමයි නිර්මාණකරුවාගේ සහ නිෂ්පාදනය කරන අයගේ වගකීම තියෙනවා හිතන්නේ ඒකට ගන්න පුංචි ප්‍රවේශයක් උත්සාහයක් හැටියට මට දැනෙනවා මේක කතා තේමාවත් ඒක ඉදිරිපත් කරලා තියෙන සරලකමත් එක්ක. අපි දෙන්නම චිත්‍රපටි වල වැඩ කරනනේ අපිට සිද්ධ වෙනවා වෘත්තිකයන් විදිහට විවිධ දේවල් වල වැඩ කරන්න. විවිධ තේමාවන් ඔස්සේ වැඩ කරන කෙනෙක් මමනේ. මට එහෙම වැඩ කරනවානේ. නර්තන අධ්‍යක්ෂකයෙක් විදිහට මට විවිධ තේමාවන් වල වැඩ කරනවා. මේ දවස්වලත් මම වෙනම තේමාවක වැඩ කරනවා. වැඩ කළ ඉවරුණා විතරයි මම මේ ආවේ. හැබැයි මේ චිත්‍රපටි ඒකත් ලස්සනයි. ඒ හැම දෙයක්ම ලස්සන නිර්මාණ. ඒතකොට මේ තේමාව තුල තියෙන්නේ අපේ කම. අපේ කවි, අපේ නැටුම් අපේ කියන කලාව අර අදටත් දැක්කහම ආයිබුවන් කියලා වඳින කලාවක් ඇතුළත තියෙන නර්තන ශාස්ත්‍රය තුනනේ දැන් මම මේ ඇතුළට ආපු ගමන් උමාලි මට ආයිබුවන්ස් කියලා කතා කරා. ඒතොර කොච්චර පහන් හැඟීමක් අපට ඇති වෙනවද? ඒතොර මේ චිත්‍රපටිය ලෝකය තුල පෙන්නද්දී අපට පෙළන්න පුළුවන් ආසියානු ජනතාව ආසියාව කලාපේ රටක ජීවත් වෙන අප තුළ එකිනෙකාට කරන ගෞරවය එකිනෙකාට කරන නර්තන කලාව තුළ දෙන ගෞරවය වැඩිහිටියන්ට කරන ගෞරවය මේවා මේ චිත්‍රපටිය තුළ හරි ලස්සනට හරි ගස්සලා තියෙනවා. ඒක මේ මැදිරට එන්න කලින් මම උමාලිගෙන් වින්දා. ඒතර හරි පහන් සිතින් එන්නේ. ඉතින් මම හිතන්නේ මේ චිත්‍රපටිය තුළ අපට ආවේණික වූ නර්තන කලාව අපට ආවේණික වූ චාරිත්‍ර වාරිත්‍ර කලිය යුතු දේ කලින් නොකලිය යුතු දේ මොනවාද මේ හැමදේම චිත්‍රපටිය තුළ ඉස්සරට පුළුවන් විදිහට ඉස්සරගේ දක්ෂතාවය උඩ ඉසුරු ස්කෝ කරගෙන තියෙනවා. ඒක ඉතින් ඉසුරුගේ දක්ෂතාවය. අපි අනුගත වෙලා තියෙනවා ඔහුගේ විධානය. ඉතින් ඒ නිසා මේක අමුතු වැඩක්, අමුතු ලස්සන වැඩක් අර කිව්වා වගේ. මට නම් පුතුමා මට මාව විශ්වාස කරගන්නත් බෑ. මං කොහොමද එහෙම අහිංසක මිනිසෙක් වුණේ කියලා චිත්‍රපටිය තුළ. මට විශ්වාස නැහැ. අපේ ඉමාල්ට නම් විවිධ චරිත කරලා ඇයට චරිතය තුළ ජීවත් වීමේ හැකියාව තියෙනවා. මට මං දන්නේ ඉසුරුයි එහෙම කරේ මට. කියලා මට හිතරුවා. ඒ කියන්නේ අපේ අම්මා ගෙදර කියන ලොකු පුතා මේ ඔයා නෙවෙයිනේ මෝයා මට දන්න දාදන ඔයා මහා දඟලන කෑ ගහන මිනිස්සෙක්නේ. ඒ නිසා මම සතුටු වෙනවා. එක පැයකුත් විනාඩි ගානකට හරි මාව වෙනස් කරා. මම දන්නේ මගේ චරිතය තුළ තීරණය කරන්න පුළුවන් උමාලට තීරණය කරන්න පුළුවන් මම කොහොමද කරේ කියලා. මොකද මට වඩා ප්‍රවීණත්වයේ ඇය මෙතන ඉන්නා මේ විෂය තුළ. ඉතින් ඒක ප්‍රේක්ෂකයෝ බලලා කියයි නටන්න තියෙනවා කවි කියන්න තියෙනවා නේද? අපි දෙන්නත් එකට කවි කියනවා රාලම්පඩ නටන්න තියෙනවා මල්හත් පදේ නටන්න තියෙනවා නැට්ටුවේ කොට ඒ වගේ චරිතයක් ලබා දුන්නට බොහොම ස්තුතියි. හොඳයි. ඉතින්
ප්‍රේක්ෂක ඔබට බාරයි. ශේෂ සිනමාපටිය කොයිතරම් දුරට ඔබේ හදවතට සමීප වෙයිද කියන කාරණාව අපිට මේ වෙනකොටත් හිතා ගන්න බෑ. හැබැයි අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම අර කිව්වාගේ අපේ සංස්කෘතිය, අපේ කම ඔබට අරගෙන එන නව නිර්මාණයක් බවට මේක පත්වේවි කියලා. අලුත් දෙයක් අපේ සමාජයට, අපේ ප්‍රේක්ෂකයන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා. සහ ඒ තුළින් අපේ කම ගොඩනගාගෙන මේ චිත්‍රපටය ඔබට සමීප කරන්න ඉසුරු බොහොම කැමැත්තෙන්, අමාරුවෙන්, කැපවීමෙන්, ඉවසීමෙන් මේ තුළ කටයුතු කරලා තියෙනවා. ඉතින් ශේෂ සිනමාපටය පිළිබඳව අද දවසේදී කතා කරන්න ඉසුරු ගුණතිලක අපිට එකතු වුණාට ස්තුතිවන්ත වෙනවා ඔබටත්. ඒ වගේම චන්දන සර් ඔබටත් ස්තුතිවන්ත වෙනවා. ජාතික රූපහන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද ඉරිදා අයිබෝන් වැඩසටහනේ මම නැතු විශාල පිරිසක් ගෙනලා පළවෙනි වතාවට ශේෂ ගැන කතා කරේ ඔයගොල්ලෝ. ඔව්. බොහොම ස්තුතියි සහ චින්තකතුළු නිකසෙවන මේ අපේ අද දවසේ උන්නේ කුසන සිරු දෙනාටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. රූපවාහිනී සමස්ත රූපවාහිනීට ස්තුතියි. ඒ වගේම උමාලිටත් බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට, මේහා සම්බන්ධව කතා කරන්න අපිත් එක්ක එකතු වුණාට. අපි විශ්වාස කරනවා සාර්ථකත්වය ඔබට ඔබේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා අර මම ආරම්භයේදී කිව්වා වගේ කැපවීම මහන්සිය තුළින්. ඉතින් අද දවසත් බොහොම හොඳ සාර්ථක දවසක් බවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනාව ඇතුව සූදානම අදට බදාදා නුග සෙවණින් සමරගෙන යන්න ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ දවසක්.